නමෝ බුද්දාය. ඉතින් ඔයාලට මම අදත් ආශිර්වාද බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ඔයාලා දකින්නේ ඉරිද දවසේ හවස් වරුව. ඉතින් අපි ඔන්න අද තුන්දෙනාම චොට්ටක් එළියට ආවා. ඉතින් අද අපි හවස එළියට ආවේ ගෑස් එකක් ගන්න කියලා හිතාගෙන. ඒන අතරමඟදී අපි අපේ ගෙදරටත් ගියා. මොකද තාත්තට සනීප නැතුවන හිටියේ. ඉතින් තාත්තිවත් චොට්ටක් බලන්න ආවා. ඉතින් අපි තාත්තිවත් බලලා ඔන්න අපේ ගෙදරෙන්න පිටත් වුණා. අපි මෙහෙ ඉන්න කාලේ ගෑස් ගත්තේ මෙන්න මේ කඩෙන්. ඉතින් මෙතනත් ගෑස් තියෙනවා සාමාන්‍යයෙන්. ඒ වුණාට ඊයේ තිබ්බේ නැහැ. ඒ නිසා ඉතින් ආපහු අපිට ගෑස් සිලින්ඩරෙත් දාගෙන එන්න තමයි උනේ. චූටි බබාට පන්සල බලන්න ඕන කිව්වා. ඉතින් මේ දැන් එයාට පන්සල බලන්න තමයි එක්කන් යන්නේ. හැබැයි ඉතින් මේ වෙලාවේ අපිට පන්සල ඇතුළට යන්න විදිහක් තිබ්බේ නැහැ. ඉතින් ඒ මොකද දන්නවද? අපි මේ වෙලාවේ පන්සලට යන්න ඕන ඇඳුමක් ඇඳන් හිටපු නැති නිසා. ඒ නිසා අපිට ඉතින් එහෙම පන්සලට යන්න බෑනේ. ඉතින් අපි ආපහු ගෙදර ආවා. ඉතින් ඒ ගෙදරන අතරමඟදී හස්බන්ඩ් කිව්වා එයාට අද පාන් කන්න ඕන කියලා. ඉතින් අපේ ගෙදර ෆ්‍රිජ් එකේ චිකන් එකක් තිබ්බා. මම නම් චිකන් කන්නේ නැහැ. ඉතින් ඒ වුණාට හස්බන්ඩ් කිව්වා ඒ චිකන් එක හදලා දෙන්න එයාට පාන් කන්න ආසයි කියලා. ඒ නිසා ඉතින් ඔන්න පාන් එකකුත් අරගෙන අපි දැන් ආපහු අපේ ගෙදර එන්න පිටත් වුණා. දැන් නම් ඉතින් වෙලාව හවස 6 මාරයි. ඉතින් අද ඉරිද දවසනේ හැමදාම වගේ අර අපේ ගෙදර අස් කරන ඇන්ටි අද උදේමත් ආවා. ඉතින් ඒ නිසා මට උදේ වරුවේ කරන වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. මොකද ඒ අස් කරන දේවල් වලට මාත් උදව් වෙන්න ඕනනේ. ඉතින් ඒ නිසා උදේ වරුවම ගෙවුණේ ඒකට. ඒ නිසා තමයි අපි හවස් වෙලා ආද මේ චුට්ටක් එළියටත් ආවේ. ඉතින් අපි ගෙදර ආපු ගමන්ම ඉස්සල්ලාම කරේ හොඳට එක සෝද ගන්න එක. ඊට පස්සේ තමයි මං ඔන්න කුස්සියට ආවේ උයන්න කියලා. අද අපි රැට කන්න හිතාගෙන ඉන්න ඉඳියාප්ප. ඉතින් මං ඉස්සල්ලාම ඉඳියාප්ප නා ගන්න ඕනේ භාජනෙත් සෝදලා මෙතනින් තිබ්බා. ඊළඟට ඔන්න ඉඳියාප්ප පිටි බෝතලේ අරගෙන මට අවශ්‍ය ප්‍රමාණයට වෙනකල් ඉඳියාප්ප පිටි ටික දාගත්තා. ඊළඟට මං ඒකට ලුණු කුඩු ටිකකුත් දාලා චොට්ටක් අනා ගන්නවා. ඉතින් අද හස්බන්ඩ් කනවා කිව්වේ පාන්නේ. ඒ නිසා මටයි චෝටි බබාටයි අවශ්‍ය කරන ඉඳියාප්ප පිටි ටික තමයි මං දාගත්තේ. හැබැයි ඉතින් මං ඊළඟ උදේටත් චොට්ටක් වෙන්න හදාගත්තා. මොකද එතකොට ඒ ටික හස්බන්ඩ්ට කාලා යන්න හරි වැඩට අරන් යන්න හරි පොළවන්නේ. ඔන්න දැන් ඉතින් මං වතුර ටික ටික දාලා මේක ඩෝ එකක් එන විදිහට අනා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. හැමෝම ඉතින් දන්නවනේ ඉඳියාප්ප මිශ්‍රණය කොහොමද හදන්න ඕන කියලා. ඉතින් මාත් හදාගත්තේ ඒ විදිහටම තමයි. ඔන්න ඉතින් දැන් නම් මං ඉඳියාප්ප ඩෝ එක හදාගෙන ඉවරයි. ඉතින් හැමදාම වගේ අදත් මට මේ ඉඳියාප්ප ටික හදලා දෙන්න මගේ හස්බන්ඩ්. ඉතින් මං ඒක ඊළඟට පැත්තකින් තියලා මේ ආව ඉඳියාප්ප ගන්න පරිප්පු ටිකක් හදාගන්න කියලා. දැන් ඉතින් මම මේ ඇතිනියට පරිප්පු ටික දාලා ඒක සෝදගන්න තමයි ලෑස්ති වෙන්නේ. අදත් ඉතින් ඔයාලට එක එක සද්ද ඇහෙයි. මේක අද මම වොයිස් කරන්න චූටි දුව නැගිටලා ඉන්න වෙලාවක. ඉතින් ඒකට හැමදෑමත් වගේ ඔන්න සමා වෙන්න කියලා කියනවා. දැන් ඉතින් මම පරිප්පු ටික හොදගෙනත් ආවා. ඊළඟට ලෑල්ලයි පිහියත් හොදගෙන ඇවිල්ලා මේ ලෑස්ති වෙන්නේ ලෝණු සුදු ලෝණු ටික කපා ගන්න කියලා. ඉතින් මං ඔන්න ලෝණු ටිකයි සුදු ලෝණු ටිකයි හොදගෙන ආවා. මම සුදු ලෝණු කපන්නේ මෙන්න මේ විදිහට. දෙපැත්ත කපුවට පස්සේ අපිට ඉක්මනින්ම වතුර දැල්ලුවම ඒකේ පොතු ටික ගලව ගන්න පුළුවන්. ලෝණු ගෙඩියත් මං එහෙමම තමයි. ලෝණු ගෙඩිය දෙපැත්ත කපලා වතුරට අල්ලනවා. ඉතින් එතකොට අපිට ආයාසයකින් තොරව මේ ලෝණු පොතු සුදු ලෝණු පොතු හොඳට ඉවත් කරගන්න පුළුවන්. ඔන්න ඉතින් දැන් ඒවල පොතුනම් ගලවගෙන ඉවරයි. දැන් තියන්නේ ඒ ටික සෝදගෙන ඇවිල්ලා කපා ගන්න කියලා. ඉතින් ඊට පස්සේ මං ඒ සෝදගෙන ආපු ලුණුයි සුදු ලුණු ටික මේ වගේ දේසියකට දැම්මා. ඊළඟට මේ ලෑස්තු වෙන්න කරපිංචි ටික සෝදගෙන ඒකත් මේකටම දාගන්න කියලා. එතකොට ඒ වැඩේ ඉවරයි. ඉතින් ඊට පස්සේ මං ඒ කරපිංචි තිබ්බ බාස්කට් එක ආපහු ෆ්‍රිජ් එකෙන් තිබ්බා. එතකොට ආයෙ අපිට ඒකට වෙලාවක් යන්නේ නැහනේ. දැන් ඉතින් ඔන්න මං පරිප්පු එකට කරපිංචි දැම්මා. මේ ලෑස්තු වෙන්න ඔන්න ලුණුයි සුදු ලුණුයි කපා ගන්න කියලා. ඔයාලත් මීට කලින් මෙහෙම කරලා නැත්තම් කරලා බලන්නකෝ. අර මම කිව්වේ මම ලුණු සුදු ලුණු සුද්ධ කරන විදිය. මට කොහොමත් නිකන් සුදු ලුණු ලුණු සුද්ධ කරන්න බෑ. එතකොට මට ඒකේ පොත්ත ගැලවෙන්නේ. ඒ නිසා තමයි මං අර විදිහට දෙපැත්ත කපලා වතුරට අල්ලන්නේ.
ඉතින් මම මේ ලුණු සුදු ලුණු කප කප ඉන්නකොට අපේ ෂෝටි බබා ආවිල්ලා යෝගට් එකකුත් තියලා ගිහිල්ලා. එයා ඉතින් දන්නේ නැහැ දැන් රෑ කියලා. එයාට ඉතින් ඒක කන්න ඕනලු. හැමදාම ඉතින් මම එයාට යෝගට් එකක් මේ විදිහට ගෝලක යන්න තියනවනේ. එයා ඒක බලාගෙන ඉඳලා ඔන්න දැනුත් යෝගට් එකක් තියලා ගිහිල්ලා. මම ඉතින් ඒක ආපහු චුට්ටකින් ෆ්‍රිජ් එකටත් දැම්මා. මොකද දැක්කොත් එහෙම ආපහු එනවනේ ඒක තියන්න. දැන් ඉතින් මේ මම ලෑස්ති වෙන්නේ ගොළු බඩු ටික දාන්න කියලා. දැන් මං මගේ චූටි බබාටත් දෙන්නේ අපිට උයන කෑමමයි. ඉතින් ඒකත් මං එයාට කොහොම හරි ඔන්න හිමින් හිමින් පුරුදු කරගත්තා. දැන් එයා ඒ නිසා අපි උන කෑම කනවා. එතකොට මට දෙපාරක් උයන්න ඕනේ නැහනේ. ඒ නිසා ඒක මට ගොඩක් ලේසි. මං ඉතින් ඔන්න චුට්ටක් මේ කුළුබඩු බෝතල් ටිකත් පිළිවෙලට හදාගත්තා. මට එතන චුට්ටක් අපිලිවෙලයි කියලා. ඒ නිසා තමයි මං ඒක එහෙම හැදුවේ. ඉතින් මං කුළුබඩු ටික දාලා දැන් මේ ලෑස්ති වෙන්නේ පරිප්පු ටික නිපේ තියන්න කියලා. ඔන්න ඒක ලිපේ තියලා ඊළඟට ලෑස්ති වෙන තව වැඩකට. ඉතින් අද මම මේ ඉඳියාප්ප කන්න හදන්න හිතාගෙන හිටියේ පරිප්පුවේ කහ සම්බෝලයි. දැන් පරිප්පු එක නම් හරිනේ. මේ ලෑස්ති වෙන්නේ කහ සම්බෝලයට ඕන කරන දේවල් ලෑස්ති කරලා තියන්න. එතකොට මට හස්බන්ඩ් පොල් ගාලා දුන්නම මේක හදාගන්න ලේසි. හැබැයි ඉතින් අද මම මේ කහ සම්බෝලෙ තෙම්පරාදු කරන්නේ නැහැ. ඒක මලව ගන්න එක විතරයි කරන්නේ. ඉතින් ඊට පස්සේ තමයි මම මේ චිකන් එක හදන්න ලෑස්ති වෙන්නේ. ඒක ඉතින් හස්බන්ඩ් මම චිකන් කන එක නැවැත්තුවා. ඒ නිසා මං ආපහු චිකන් කන්නේ නැහැ. අන්න ඉතින් ඊළඟට මම මේ ලෑස්ති වෙන්නේ චිකන් එකට ඕන කරන ලුණු සුදු ලුණු මේ දේවල් කපා ගන්න. මං වෙනදට නම් චිකන් වලට සුදු ලුණුවත් දාන්නේ. මොකද එහෙම දැම්මම මේක නරක් වෙනවා කියනවනේ. ඒ වුණාට මට අද හිතුණ ලුණු සුදු ලුණු ටිකක් දාන්න. එතකොට ඉතින් ඒකේ රසත් වෙනස්නේ. හැබැයි අද මම මේ චිකන් එක මැරිනේට් කරේ නැහැ. ඒ වෙලේම තමයි මං ඒක ගන්නෙ. අන්න ඉතින් ඒ වැඩේ තියවලා මම ලෑල්ලයි පිහියයි තේ වෙලේම හොදලා තිබ්බා. ඊළඟට මං තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දැම්මා. මේ මම චිකන් හදන විදිය. ඊළඟට තෙල් ටික රත් වුණාම ඒකට මිරිස් අමු තුන පහ මේ දේවල් එකතු කරා. ඒ වගේම කහ කොඩු ටිකක් ලුණු කොඩු ඒවත් දැම්මා. ඊළඟට මං ඒකට එකතු කරේ උලුහාල් ටිකක්. මොකද මම මේකට තෙල් දැම්මනේ. ඉතින් උලුහාල් එකතු කරන එක කෝකටත් හොඳයි. ඉතින් මේ විදිහට කුළුබඩු ටික දැම්මට පස්සේ මම ඒක චුට්ටක් හැඳගෑවා. ඒක පේස්ට් එකක් එනකල්ම හොඳට හැඳි ගන්න ඕනේ. ඊට පස්සේ තමයි මම අර චිකන් ටික එකතු කරේ. චිකන් ටික එකතු කරලත් මම චුට්ටක් හොඳට හැඳගෑවා. ඒ වෙලාවෙම වතුර එකතු කරන්න ගියේ නෑ. ඉතින් චිකන් වලත් වතුර තියෙනවනේ. ඒ නිසා මම ඒ වතුර ටිකෙම චුට්ටක් චිකන් එක තැම්බෙන්න තිබ්බා. ඒ තියෙද්දි තමයි මම එකතු කරේ ඔන්න අර එනසාල් කරාඹු නැටි කුරුඳු ඒ වගේ දේවල් ටිකක්. ඉතින් මට කියන්න බැරි වුණානේ. මං ගොරක කෑලි දෙකකුත් එකතු කරා. ඊට පස්සේ තමයි මං සුදු ලෝණ ලෝණ ටික එකතු කරේ. ඒකත් එකතු කරලා තමයි මං ඊළඟට වතුර එකතු කරේ. ඒ එකතු කරලා හොඳට චුට්ටක් හැඳි ගාලා ඒක හිඳෙන්න තිබ්බා. හැබැයි ඉතින් මම ඒකට ගොඩක් වතුර එකතු කරා. මොකද හස්බන්ඩ් කිව්වා එයාට පාන් කන්න ටිකක් වැඩිපුර හොදි ඕන කියලා. ඒ නිසා තමයි මම ඒකට ගොඩක් වතුර එකතු කරේ. ඉතින් අන්තිමට මේ හට්ටියත් මදි වුණානේ. මං ඒ නිසා මේ ටික වෙනම ඇතිලියකට පාරු කරා. මොකද මේකෙම උයාගන්න මට අන්තිමට බෑ කියලා හිතුණ නිසා. ඉතින් මං ඊට පස්සේ ආවේ ඉඳියාප්ප තම්බන්න ඕන කරන වතුර ටික තියන්න කියලා. අපි මේ විදිහට ඉඳියාප්ප හදන්නේ මේ රයිස් කුකර් එකනේ. ඒක ඉතින් ඇත්තටම ගොඩක් ලේසි. ඉතින් මං වතුර එක රත් වෙන තිබ්බට ඔන්න දැන් තමයි ස්ටීමර් කොටසත් හොදලා තියන්නේ. එතකොට ඒ වැඩත් ඉවරයි. ඊළඟට ඔන්න මම ලෑස්ති වෙන දැන් ඉඳියාප්ප වට්ටි ටිකත් හොදලා තියන්න කියලා. ඉතින් මට කලින් කියන්න බැරි වුණානේ. මං ඉතින් ඉඳියාප්ප වංගෙඩියත් ඔන්න දැන් සේදුවා. ඊළඟට ඉතින් මම මේ ලෑස්ති වෙන්න චොට්ටම් මේ පැන්ට් ටොප් එක පිහදාන්න කියලා. මොකද එතන වතුර හැලුණානේ. මං ඉතින් ඔන්න දැන් ඒකත් පිහදාලා ඉවරයි.
ඉතින් මට ඔයාලට පෙන්නන්න තව පොඩි දෙයක් තියෙනවා. ඔයාලට මතකයින මං ගෙදරම කරවල හදාගත්තා. ඉතින් අපි මේ සෙනසුරාදාත් බඩු ගන්න ගියාම ලින්න මාළු දෙකක්ම ගෙනාවා. ඉතින් මං ඔන්න ඒකත් අද උදේ මේ විදිහට ලුණු වල දාලා තිබ්බා. මම මේ විදිහට දවස් දෙකක් තියාගන්නවා. ඊට පස්සේ තමයි හොඳට ආව වේලගන්නේ. ඉතින් ඊට පස්සේ මං ආවේ පළතුරු ටික තියාගන්න කියලා. අපි අපේ ගෙදර ගියපු වෙලාවේ තාත්තා අපිට කොමඩු ගෙඩියකුයි අලිපේර ගෙඩි දෙකකුයි දුන්නා. මොකද අපේ චූටි බබා කැමති ගොඩක් අලිපේරයි කොමඩුයි කන්න. ඒ නිසා තමයි තාත්තා චූටි බබාට කියලා ඔක ගෙනත් තිබ්බේ. ඉතින් මේ වැඩේ ඉවර කළා මං ඊළඟට ආවේ මල් ටිකක් නෙලා ගන්න කියලා. දැන් බුදුන් වඳින්නත් ඕනනේ. ඉතින් ඒ වෙලාව හරි නිසා තමයි මං දැන් මල් ටිකක් නෙලා ගන්න ආවේ. ඔන්නෙදි මේ ලෑස්ති වෙන්නේ මල් ටිකක් දෝනය කරගෙන එලා දැන් මල් වට්ටිය ලස්සනට හදන්න කියලා. ඉතින් ඊට පස්සේ අපි බුදුන් වඳින්න ලෑස්ති වෙනවා. දැන් බුදුන් වඳිනකොට මගේ චූටි බබත් හැමදාම එනවා. චූටි බබා ඉතින් හැමදාම තාත්තටත් එන්න කියන බුදුන් වඳින්න. එයාට අපි දෙන්නමත් එක්ක තමයි බුදුන් වඳින්න ඕනේ. ඉතින් අපි තුන්දෙනාම බුදුන් වඳලා යොරණාට පස්සේ ඊළඟට හස්බන්ඩ් ගියා පොල් ගන්න කියලා. ඉතින් හස්බන්ඩ් මෙතන පිටිපස් ඉඳගෙන තමයි බුදුන් වඳේ. ඒක ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ පේන්නේ නැහැ. දැන් ඉතින් ඔන්න හස්බන්ඩ් මට පොල් ටික ගාලා දෙනවා. ඊට පස්සේ ඉතින් මට තියෙන පරිප්පයකට පොල් කිරි ටික දාන්න කහ සම්බෝලේ හදාගන්න. මං කිව්වේ ඉතින් අර චිකන් එකේ මට ඒ භාජනය මදි වුණා කියලා. ඒ නිසා මම මේ වගේ ලොකු භාජනයකට ඒක අපව දාගත්තා. දැන් ගිය හොඳට වතුර ටිකත් පැහිගෙන තමයි එන්නේ. ඊළඟට තියන්නේ තින් ඉන්දියාප ටික මිරකල අපිට තම්බ ගන්න. ඉතින් මේ තියෙන මං එදාර බුදුරජාණන් වහන්සේට සුවඳ දුම් පූජාව කරපු විදිය. මං ඒක අද උදේ අයින් කරා. ඒ කියන්නේ මම මේකට වොයිස් කරන්නේ අද සඳුදා. ඉතින් මං අද සඳුදා ඒ ටික චුට්ටක් අයින් කරා. මොකද මට හිතුණා දැන් ඒව පරණ ඇති කියලා. ඒ නිසා තමයි මං ඒක අයින් කරේ. ඉතින් හස්බන්ඩ් ඊට පස්සේ ආවේ ඉන්දියාප්ප ටික හදන්න කියලා. ඉතින් මගේ හස්බන්ඩ් වගේ මං හිතනවා ඔයාලගේ හස්බන්ඩ්ලත් මේ විදිහට වලට උදව් කරනවා ඇති කියලා. මොකද එහෙම තමයි වෙන්න ඕනේ. ඒක තමයි ඇත්තටම ආදරේ වගේම බෙදාගෙන වැඩ කරනවා කියන්නේ. හැබැයි ඉතින් ඒ සමහර හස්බන්ඩ්ලා ඇති නේද එහෙම උදව් නොකරන. ඇත්තටම මටත් එහෙම කෙනෙක් හම්බුණා නම් මගේ මුළු ජීවිතේම විනාශ වෙනවා. මට හිතන විදිහට ගෑනු ළමයෙකුගේ ජීවිතේ සාර්ථක වෙන්නේද අසාර්ථක වෙන්නේද කියන එක තීරණය වෙන්නේ ඒ කෙනා බඳින කෙනා අනුව. මොකද ඒ කෙනා බඳින කෙනා නරක වුණොත් එයාගේ මුළු ජීවිතේම නරක වෙනවා. ඒ කෙනා හොඳ වුණොත් ඒ කෙනාගේ මුළු ජීවිතේම සාර්ථක වෙනවා. ඉතින් මට හිතන විදිහට ඒක තමයි ඇත්ත කතාව. ඔන්න ඉතින් මේ ලෑස්ති වෙන්නේ චූටි බබාට ගවන්න කියලා. ඉතින් එයා මුලින් කෑවේ කහමැල්ලුන් එක්කනේ. ඊට පස්සේ පරිප්පු ටික එයාට චුට්ටක් රස වැටිලා. ඒ නිසා එයා පරිප්පුත් එක්කත් කෑවා. ඉතින් ඊට පස්සේ තමයි මම කෑවේ. මේ ඔයාලා දකින්න නම් සෙනසුරාද රෑ. ඉතින් එදා ගොඩක් රස්නේ තිබ්බනේ. අපි තුන්දෙනාම චුට්ටක් මේ විදිහට එළියට ආවා. මං ඉතින් ඒ වීඩියෝ කොටසත් ආදරණීය ඔයාලට මේකටම එකතු කරා. ඉතින් මගේ හස්බන්ඩ් සෙනසුරාදා උදේ කරපු වැඩේ තමයි මේ. එයා උදේ පාන්දරම නැගිටලා අර මං කිව්වේ අපිට ඇන්තූරියම් පොකුරු ගොඩක් තියෙනවා කියලා. ඒ හැම එකක්ම මේ පෝච්චි වල එකින් එක හිටෙව්වා. ඉතින් මුල දිනන් කිව්වේ මේවා විකුණන්න හිටවනවා කියලා. ඒ වුණාට එයාගේ සිතුවිල්ල අන්තිමේදී වෙනස් වුණාලු. මේවා ඉතින් එයා සතුටටලු කරන්නේ. ඉතින් ඒ නිසා දැන් ඔහම ලස්සනට තියලා තියෙනවා. ඉතින් මේ තියන්නේ අර එදා ගත්ත පේරපැලේ. ඒකත් හස්බන්ඩ් එදාම මේ විදිහට පෝච්චි එකක් හිටෙව්වා. ඔයාලට මේකත් මතකයිනේ. අර අපි ගත්ත ලෙමන් පැලේ. ඒක නම් චුට්ටක් ඔය කොළ කාලා තියෙන සත්තු. හැබැයි හස්බන්ඩ් ඒකට පොල් කුඩු ටිකක් දැම්මා. ඊට පස්සේ ඒක හරි ගියා. ඉතින් ඔයාලට මේකත් මතකයිනේ. අපේ ගෙදර පුංචි පන්සල. ඉතින් මේ අපේ චූටි බබා තාත්තිට කියනවා කෝල් කර කර චුට්ටක් ඇවිදින්නලු. ඉතින් එයා තාත්තේ දැකලා තියන්නේ එහෙමනේ. ඒ නිසා තමයි චූටි බබා එහෙම කියන්නේ.
ඉතින් මම ඔයාලට වීඩියෝ එක ඉවර කරන්න කලින් මෙන්න මේ චූටි දෙයත් කියන්න. ඇත්තටම අපේ ජීවිතේ අපිට නොයෙකුත් මිනිස්සු හම්බෙලා තියෙනවා. ඒ වගේම තව ඉස්සරහට හම්බෙන්නත් පුළුවන්. මෙච්චර කාලයක් අපි මිනිස්සු ඇසුරු කරානේ. ඉතින් ඇත්තටම හිතලා බලන්න මේ මිනිස්සු අපි ඇසුරු කරේ හරියටම දැනගෙනද කියලා. එහෙම නැත්නම් අපි කරන්න ඕනේ මොකද දන්නවද? මේ මිනිස්සයා කවුද කියන එක හරියටම දැනගෙන මේ මිනිස්සත් එක්ක ඊට පස්සේ ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. නැත්නම් ඉස්සෙල්ලා මේ කෙනත් එක්ක ජීවත් වෙන්න හදන්න එපා. මොකද හැම මිනිස්සම එක වගේ නෙමෙයි නිසා. ඉතින් හැමෝටම ස්තුතියි. තෙරුවන් සරණයි.